अमेरिकानु समागम कटाया ओशन ओडिसी नौकाव अदिदावल कोलंब वरायट सेंदुना मीटर 105 दिग किन युत एम नौकाविन धनवत व्यापारिकयन नतुलु संचारकयन 108 दिनेकु मेरटेट पेमिनिया इंदियावे कोचीन वराय सिट कोलंब वरायट पेमिनी मेम नौकाव हेट दिन त्रिकुणामल्ली वराय बला यात्रा करीमट नियमितई अद दिन विशेषयेन पेमिनी मे यात्राव सुविशेषी यात्रावक मेहि मगींगे प्रमाणे अडुनत औन सिरुदनाम हुवाक सल्ली वियदम करन्न पुलुवन धनवत व्यापारिकयन तमई मे वगे नेव्वल एन्ने फेब्रुवारी वल तवत नेव् 4-5ක मीरत वडा विशाल नेव् गणनावक्म पेमिनीमट नियमितई मेम नौकावेन पेमिनी संचारकयन कोलंब कुरुनेगल आभरण सीगिरी सह त्रिकुणामल यान प्रदेश वल संचारे किरीम अद आरंभ कला मे अतर मे वसरे श्रीलंका विदेश सेवा नियुक्ति कार्यशील यापदंचे लबा विदेश रक्या संधा पीटत्व गिय संख्याव लक्ष तुन इक्मवायति बव कमकरुहा विदेश रक्या मात्य मनुष्य नानायकर महता प्रकाश कला जात्यंतर संक्रमण दिने सेमरीम निमित्तेन श्रीलंका विदेश सेवा नियुक्ति कार्यशील पैवती सेमरुम उत्सवेकट एक्विमिन अमात्यवरया मे बव किया सेतिया අපි 2023 අවසානයේ වෙනකොට අපි තිබිච්ච මට්ටමට හෝ පුළුවන් ඉක්මනින් මාසයකට ඩොලර් බිලියනය කියන තැනට අපි එන්න ඕනි රටට සල්ලි ගේන. අපි සතුටුයි කියන්න අද වෙනකොට ලක්ෂ 3 සීමාව ඉක්මවා ගිහිල්ලා දැන් 3,781ක් ඒ ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ නිමි ඇඳුම් නිෂ්පාදනය හා අලෙවි කිරීමද මේ වෙන විට ගැටලු රැසකට ලක්ව තිබෙනවා. දැන් මේ වෙනකොට රටේ මේ ආර්ථික කඩාවැටීමත් එක්ක මේ රටේ යන වාතාවරණයත් එක්ක චෙක් රිටර්න් වෙනවා දිගින් දිගටම. ඇත්තටම වෙනදාම ගොඩක්ම අඩුයි. වෙනදාම අඩු වෙලා ඒ කරන පොඩි වෙනදාමත් මේ වගේ චෙක් රිටර්න් වෙන ගත්තොත් එහෙම අපි ව්‍යාපාර කරන්න නෙමෙයි අපි තියෙන දේපලත් දුගස් තියලා තමයි අපිට වෙන්න. අයිනවා චෙක් පොතක් කොහෙන් හරි ගේනවා චෙක් එක කඩනවා යනවා. प्रदेश මෙතර සමස්ත ලංකා අපනශාලා හිමියන්ගේ සංගමයේ අද පැවති මාධ්‍යමෝක දෙකියා සිටියේ පාන් මිල පහළ යෑමට සමගාමීව කිටි කෑම සහ කොත්තුවක මිල රුපියල් 10කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බවයි. ඉතා ගෞරවණීය ඉල්ලාසිනෝ අපනශාලා හිමියන්ගෙන් කරුණාකර මේ සහනයට පාරිභෝගිකයන් ලබා දෙන්න වහාම ආහාර පාන සකසන සියලුම ස්ථානවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න කියලාත් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. මෙතර විදුලි බිල සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා. එලෙස අනුමැතිය හිමි වූ විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම් පත හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. දැන් මේ හෙට එන පනත අනුව විදුලි බිල වැඩි කිරීමේ මිල සූත්‍රය අනුව 1 සිට 30 දක්වා රුපියල් 8 කියන එකට රුපියල් 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1500යි. ඒ කියන්නේ ඒකක 30ක් පාවිච්චි කරන එකෙක් රුපියල් 3000ක් ගෙවන්න ඕනේ. විදුලි බිල වැඩි කරලා විදුලි ඒකකයක් වැඩි කරලා විදුලි බිල ඒ වගේ 3 ගුණයක වැඩි කරලා එහෙනම් මේක කලු කඩයට එහා ගිය මිල වැඩි කිරීමක් නෙමෙයිද මේ මිල වැඩි කරන්නේ අපි පැහැදිලිව කිව්වා විදේශීය පුජ්‍යලික සමාගම් වලට බලාගාර විකුණන්න හිඟා කාලා හරි අපි කැටහොල්ලලා හරි මේකට නඩු කියනවා මේකට විරුද්ධව කටයුතු කරනවා එතකොට නීතිපතිත් මේකට වග කිය යුතුයි ඔහුත් අපි නීතිය හමුවට ගේන්න කටයුතු කරනවා ඒ නිසා හිතාගන්න ඔය ටයි එක ගලවලා ජම්පර් රඳින්න ලෑස්ති වෙන්න ඔය කට්ටිය